අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම බියංකා ප්‍රේමසිරි මම ශමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ත්‍රස්තවාදී මුළුමනින්ම ඉවත් කිරීමට සියලු රාජ්‍යයන් අත්වල් බැඳ ගත යුතු බව ජනපති චීනේදී පවසයි ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණවල විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බව අගමැති කියා සිටී වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ටාශයට අද රාත්‍රියේ 7 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රචණ්ඩත්වයෙන් කිසිදු ජයග්‍රහණයක් අත්කරගත නොහැකි බව සර්ව ආගමික නායකයෝ පවසති යෙමනයේ ප්‍රධාන වරායන් තුනකින් ඉවත්ව යාමට හවුති කැරලිකරුවන්ගෙන් තීරණයක් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ජනමාධ්‍ය වගකීම යන බැවින් සාකච්ඡාවක් කොළඹදී අද පැවැත්වුණා. ඊට විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වෘත්තිකයන් මෙන්ම ජනමාධ්‍යවේදීන්ද එක්ව සිටියා. හොඳටම රේටඩ් ප්‍රෝග්‍රෑම් එකක් කරොත් අපේ පඩිය වැඩි වෙනවා. ඒ අපේ රාජකාරීමේ බැඳීම. නමුත් ශ්‍රී ලාංකික විතර බැඳීමක් තියෙනවා කොච්චර ඉම්පැක්ට් එකක් සමාජයට කරන්න පුළුවන්ද කියලා. ආපදාවෙන් පස්සේ ගොඩාක් ඔපචුනිටීස් එනවා අපිට. සමහර මධ්‍යසාර කර්මාන්තකරුවෝ උත්සාහ කරා අපි හැම බියර් එකකින්ම 150ක ආධාරයක් දෙනවා මේකට කියලා ලොකු ප්‍රචාරයක් ගෙනියන්න. වේසනේපත් වෙච්ච කට්ටියට නොඑක් උදව් කරන්න මේ සමාගම් හරි ඉක්මනින් පෙළඹෙනවා. මේ වේසනේට මුහුණ දුන්න අය සහ අනිත් සමාජය හැසිරෙන ආකාරය පිළිබඳව විද්වතුන් මීට වඩා මීට එහා ගිය පුළුල් කතිකාවකට යන්න ඕනේ. විශේෂයෙන් බෝම්බ පිපිරීමෙන් පස්සේ ඇතිවලා තිබුණු මලසිරුරු කොටස් ඒ වගේම රුධිරය මේ වගේ දේවල් නොපෙන්වා Tamange වාර්තාකරණය සිදු කරන්න බොහෝ මාධ්‍ය නාලිකා පුවත්පත් කටයුතු කරලා තිබුණා. ජාත්‍යන්තර මට්ටමේ වාර්තාකරණයක් අපි දැක්කා මේවා බලන අයට යම් ව්‍යාධි තත්ත්වයක් ඇතිවීම බොහෝ දුරට මේ මාධ්‍යවේදීන් ව්‍යසනයක් කිව්වහම සෑම සියලු දෙනාම මේකෙන් පීඩාවට පත් වෙනවා. ට්විටර් තියෙනවා, ෆේස්බුක් තියෙනවා, වට්ස්ඇප් ඔය ඔක්කොම තියෙනවා. ඒකේ නරක පැත්ත තමයි ඉතින් එහා පැත්තේ වෙලා තියෙනක වෙන්දට නම් දැනගන්නේ ඒ ගම් පළාතේ කට්ටිය විතරයි. ඒනට දැන් ඒක ඇමරිකාවට නිව්යෝක් වලට වෙනකම්ම යනවා. ඉතින් මේ රිපෝට් කිරීමේදී හැම වෙලාවෙම උත්සාහ කරන්න මේ සුයිසයිඩ් බොම්බර්ස්ලගේ දුර්වලකම හයිලයිට් කරන්න. ඒක හපංකමක් විදියට දෙන්න එපා. හැබැයි අපි නොහිතා අපේ ඉක්මනට අපි දන්නවනේ උලුසුම් පුවත්නේ දෙන්න යන්නේ යන්නේ. ඒක නිසා හා සමහර පුවත් කලාත්මක කරන්න යෑමේදී අපේ අතින් යම් යම් දේවල් වෙන්න පුළුවන්. මේ තුවාලය නැවත පාරන්නේ නැති එක තමයි අපි කළ යුතු දේ. 300ක් මැරිච්ච වෙලාවේ ඉවසපු මිනිස්සු ඇයි සති 3කට කල් පස්සේ ගහගන්නේ? හේතුව හොයන්න කල්යයි. හැබැයි මුගුරක් උස්සන් යන මිනිහෙක් නවත්තන්න මෙම් මැසේජ් එකට පුළුවන් කමක් තියෙනවා. හිතුවොත් විදියක් තියෙනවා. මේක ජය ගන්න. ඔබ වගකීමක් ඇති මිනිහ. ඉතින් ඔබේ වගකීම ඉටු කිරීමට ධෛර්යශක්තිය ලැබෙව කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. අයිබෝවන්.